සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා Tech S Geek වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. ඒ වගේම තමයි මගේ අනිත් channel එකත් ඔයාලා ගිහලා subscribe කරන්න. ඒකේ Android tricks, WhatsApp, Facebook මේ වගේ හැම දෙයක් ගැනම දානවා. ඒ වගේම තමයි පහල description එකේ මම ඔයාලට Telegram group එකේ link එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා Telegram group එකට join වෙන්න. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද මම මුලින් ප්ලේ කළා වගේ වීඩියෝ එකක් ගොඩක් ලස්සනට ඉක්මනට හදාගන්නේ කියලා. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඔයා මේකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔයාගේ Play Store app එක open කරගන්න. ඒ විදිහට ඔයාලා Play Store app එක open කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙන්න මෙයාගේ search bar එකක්. මේ search bar එක උඩ එකපාරක් මෙහෙම touch කරගන්න. ඒක touch කරගෙන ඔයාලා මෙන්න මේ විදිහට Capcut කියලා මේක type කරගෙන මේක search කරගන්න. එහෙම search කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ app එකක් එයි. ඔයා මේ app එක ඔයාගේ phone එකට ඉස්සෙල්ලාම install කරගන්න. එහෙම install කරගත්තට පස්සේ දැන් කරන්න ඕනි මෙන්න මේ විදිහට මේ Capcut app එක ඔයා open කරගන්න. ඒ විදිහට ඔයාලා මේ Capcut app එක open කරගත්තට පස්සේ කරන්න ඕනි මෙතන තියෙනවා මෙන්න මේ වගේ new project කියලා එකක්. ඔයාලා මෙන්න මේ new project කියන කොටත් එකපාරක් මෙහෙම දෙන්න. ඒ විදිහට ඔයාලා ඒක දුන්නට පස්සේ ඔයාට දැන් මේ වගේ හදන්න ඕනි logo එකක් තියෙනවා නම් එහෙමත් නැත්නම් මොන හරි photo එකක් තියෙනවා නම් අන්නේ photo එක select කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට මෙතනට video එකක් select කරගන්නත් පුළුවන්. මේ video එකක් select කරගන්නවා නම් ඔයා මේ video කියන tab එක touch කරලා එතනින් video එකක් select කරගන්න. ඒ වගේම photo එකක් select කරගන්නවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ photo කියන tab එක touch කරලා මෙතනින් photo එකක් select කරගන්න. මම දැනට මෙන්න මේ photo එක select කරලා ඔයාලට කියලා දෙන්නම් කොහොමද හදාගන්නේ කියලා. මම මෙන්න මේක උඩ එකපාරක් touch කරගන්නවා. ඒක touch කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනට ආවට පස්සේ ඔයා කරන්න ඕනි මෙතන යට තියෙනවා මෙන්න මේ වගේ ඇඩ් කියලා එකක්. ඔයා මේ ඇඩ් කියන එකට එකපාරක් මෙන්න මෙහෙම දෙන්න. එහෙම දීලා ඔයා කරන්න ඕනි ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තට ගියාට පස්සේ ඇති මෙතන ෆෝමැට් කියලා එකක්. අන්නේ ෆෝමැට් කියන එකට එකපාරක් මෙහෙම දෙන්න. එහෙම දීලා ඔයාට මෙතනින් කැමති ෆෝමැට් එකක් දෙන්න පුළුවන්. මම මෙන්න මේක දෙනවා. ඒක දීලා මෙන්න මේ විදිහට මේක පොඩ්ඩක් zoom කරගන්නවා. එහෙම zoom කරගත්තට පස්සේ ඔයා මෙතනින් මෙහෙම පොඩ්ඩක් back වෙලා බලන්න. ඔයාට මෙතන වැටිලා ඇති මෙන්න මේ විදියට ඕවර්ලේ කියලා එකක්. අන්නේ ඕවර්ලේ කියන එක උඩ එකපාරක් මෙහෙම ටච් කරගන්න. මෙන්න මේක. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඇඩ් ඕවර්ලේ කියලා එකක් ඇවිත් තියෙනවා. අන්න ඒක උඩත් එකපාරක් මෙහෙම දෙන්න. එහෙම දුන්නට පස්සේ මම ඔයාලට පහල description එකේ link එකක් දාලා ඇති. අන්නේ link එක ටච් කරලා ගිහිල්ලා ඔයාලා ඒ video එක download කරගන්න. ඒ විදියට ඔයාලා ඒක download කරගත්තට පස්සේ මෙන්න මෙතනින් ඒක select කරගන්න. එහෙම select කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ ඇඩ් කියලා එකක්. ඔයාලා මේ ඇඩ් කියන එක උඩත් එකපාරක් මෙහෙම ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක මෙතනට මේ විදිහට ඇඩ් වෙනවා. එහෙම ඇඩ් වුණාට පස්සේ ඔයාලා මේ උඩ ෆොටෝ එක උඩ මෙන්න මෙහෙම ටච් කරගන්න. ඒක ටච් කරලා මෙන්න මෙතනින් ඔයාලා අල්ලලා මේ දකුණු පැත්තට අදින්න. මෙන්න මේ විදිහට. එහෙම ඇද්දට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ යටින් දීපු ඕවර්ලේ එක පහු වුණා මෙන්න මේ විදිහට. ඔයාලා මෙන්න මේ විදිහට මේ ඕවර්ලේ එකට වඩා ටිකක් ඉස්සරහට ගිහින් මේ ඕවර්ලේ කියන එක උඩ එකපාරක් මෙහෙම දෙන්න. එහෙම දීලා මේ ෆොටෝ එක උඩ එකපාරක් මෙහෙම දෙන්න. එහෙම දීලා මෙතන තියෙනවා මෙන්න මේ වගේ ස්ප්ලිට් කියලා එකක්. ඔයා මේ ස්ප්ලිට් කියන එක උඩත් එකපාරක් මෙහෙම ටච් කරගෙන මේ ඉස්සරහින් තියෙන මෙන්න මේක උඩත් එකපාරක් මෙහෙම දෙන්න. එහෙම දීලා මේ ඩිලීට් කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එතන ඉස්සරහින් තියෙනවා මෙන්න මේ වගේ එන්ඩින් කියලා එකක්. අන්නේ ending කියන එකත් මෙහෙම touch කරගන්න. ඒක touch කරලා මේ delete කියන එක දෙන්න. මෙන්න මේක. එහෙම දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක ගානට ඇවිත් තියෙන්නේ. මම මේකේ සින්දුව දාන්නේ. ඒ කියන්නේ music එක ඔයාලට ඇහෙන්න දාන්නේ නැහැ. copyright ප්‍රශ්න වගේ දේවල් තියෙන හින්දා. ඒ විදිහට ඔයාලා මෙතනට එනකන් හදාගත්තට පස්සේ කරන්න ඕනි මේ overlay එක උඩ එකපාරක් මෙහෙම touch කරලා මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට zoom කරගන්න. මෙන්න මේ හරියට වගේ. එහෙම zoom කරලා ඔයාලා පොඩ්ඩක් මේ පැත්තට ගිහිල්ලා බලන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට කැමති තරමක් මේක zoom කරගන්න පුළුවන්. එහෙම zoom කරගත්තට පස්සේ මේ overlay එක උඩ එකපාරක් මෙන්න මෙහෙම touch කරලා මෙන්න මේ විදිහට මෙතන යට bar එකේ මෙන්න මේ පැත්තට යන්න. මෙන්න මේ විදිහට. මේ විදිහට ඔයාලා මේ පැත්තට ආවට පස්සේ chroma key කියලා එකක් මෙන්න මේ විදිහට ඇති. අන්න ඒක උඩ එකපාරක් මෙහෙම touch කරලා
ඔයා කරන්න ඕනේ මෙතනින් එනවා මෙන්න මේ වගේ එකක්. අන්න ඒක මේ විදිහට මේ සුදු පාට තියෙන තැනට මෙන්න මෙහෙම ගිහිල්ලා ඔයා කරන්න ඕනේ හරියටම සුදු පාට තියෙන තැනට ගිහින් මෙතන තියෙනවා මෙන්න මේ වගේ ඉන්ටෙන්සිටි කියලා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගෙන ඒක පොඩ්ඩක් මේ පැත්තට අරන් ඔයාලා මේ ෂැඩෝ කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දීලා ඔයාලා මේ ෂැඩෝ කියන එක උඩරිම මෙන්න මෙහෙම වැඩි කරගන්න. ඒ කියන්නේ 90ක් විතර ඔයාලා වැඩි කරගන්න. එහෙම වැඩි කරගෙන ඔයා කරන්න ඕනේ මෙන්න මේ ඉන්ටෙන්සිටි කියන එක උඩ ආයපාරක් මෙහෙම දීලා ඔයාලට කැමති ගානට මෙන්න මේ විදියට මේක දීලා හදාගන්න. එහෙම හදාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ හරි ලකුණක්. අන්නේ හරි ලකුණ ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මේ විදියට මේක ප්ලේ වෙනවා. ඒක ප්ලේ වෙද්දි දැන් ඔයා බලන්න මෙන්න මේ විදියට රතු පාටින් ඔයාට මෙතනින් එකක් වැටේ ඩවුන් කියලා. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඉස්සරහට යද්දි මෙන්න මේ විදියට ඩවුන් කියලා එකක් වැටෙනවා. ඒකට ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදියට ඩවුන් කියන තැනට කලින් මෙන්න මෙතනට මේ සුදු පාට ඉර අරගෙන මෙතන තියෙනා මෙන්න මේ වගේ ස්ප්ලිට් කියලා එකක් ඔයාලා ඒක දෙන්න කලින් මේ ඕවල් එක ටච් කරගෙන ඉන්න ඕනේ. එහෙම ටච් කරගෙන මේ ස්ප්ලිට් කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දීලා ඔයාලා මේ ඩවුන් කියන එක මෙන්න මේ විදියට මේ පැත්තට ඉවර වෙන තැනට යන්න. මෙන්න මෙහෙම. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඩවුන් කියන තැන ඉවර වෙන තැනට ගියාට පස්සේ ආයෙත් මේ ස්ප්ලිට් කියන එක දෙන්න. මෙන්න මේක. ඒ විදියට දුන්නාට පස්සේ ඔයාලා පොඩ්ඩක් මෙන්න මේක මේ පැත්තට මෙන්න මෙහෙම දීලා මෙන්න මෙහෙම දෙපැත්තට මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම ඇද්ද ගන්න. එහෙම ඇදගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් දැන් ඒක මෙන්න මේ විදියට මෙතනට ඇවිත් තියෙනවා මෙන්න මේ වගේ. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේක ටච් කරගෙන අර දෙපැත්තෙන් මෙහෙම කපාගත්තු එක ටච් කරගෙන මේ පැත්තට යන්න. මෙන්න මෙහෙම. එහෙම ගියාට පස්සේ මෙතන ඇති ක්‍රෝමා කී කියන එක අන්න ඒක ටච් කරලා මෙතන තියෙනවා මෙන්න මෙයාගේ රීසෙට් කියලා එකක් ඔයාලා මේ රීසෙට් කියන එක දෙන්න. එහෙම දීලා මේ හරි ලකුණ ටච් කරගන්න. මෙන්න මේක. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලා මෙතනිනුත් මේ පැත්තට ගියාට පස්සේ මෙතන තියෙනවා ඔපැසිටි කියලා එකක්. ඔයා මේ ඔපැසිටි කියන එක උඩ මෙන්න මෙහෙම දෙන්න. එහෙම දීලා මේ ඔපැසිටි කියන එක ඔයාලා මෙන්න මේ විදිහට කැමති තරමක් මෙන්න මේ විදිහට පේන සයිස් එකකට වගේ 160ක් වගේ මෙන්න මෙහෙම දීලා මේ හරි ලකුණ උඩ එකපාරක් මෙහෙම ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මේ වගේම එකක් ඇති තව ටිකක් ඉස්සරහට යද්දි මෙන්න මේ විදිහට ෆයර් කියලා. ඔයා ඒකටත් කරගන්න ඕනි අර කලින් එකට කළා වගේම මෙන්න මෙහෙම මෙතනට ඇවිත් මේ ඕවර්ලේ කියන කුඩ එකපාරක් මෙහෙම ටච් කරලා මේ ස්ප්ලිට් කියන එක දෙන්න. ඒක දීලා ඒ ෆයර් කියන එක මෙන්න මෙහෙම ඉවර වෙන තැනට ඇවිත් මෙන්න මේ විදිහට එතනිනුත් ඔයාලා මේ ස්ප්ලිට් කියන එක දෙන්න ඕනි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට මේ ස්ප්ලිට් කියන එක ආයෙ පාරක් ටච් කරගන්නවා. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ අර කපාගත්ත කෑල්ල මෙන්න මෙහෙම එකපාරක් ටච් කරලා මේ ෆයර් කියන එක ටච් කරලා ආයෙත් අර වගේම මෙන්න මේ පැත්තට ගිහින් මේ ක්‍රෝමා කී කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දීලා මේ රීසෙට් කියන කොට එකපාරක් මෙහෙම ටච් කරගන්න. ඒක ටච් කරලා මෙන්න මේ හරි ලකුණ දෙන්න. ඒ හරි ලකුණ දීලා ඔයාලා මේ පැත්තට යද්දි අර ඔපැසිටි කියන එක තියෙනවා. අන්න ඒක මෙහෙම ටච් කරලා මේ ඔපැසිටි කියන එක මෙන්න මේ විදිහට අඩු කරගන්න. එහෙම අඩු කරගත්තට පස්සේ මෙතන තියෙන මෙන්න මේ හරි ලකුණ දෙන්න. මෙන්න මේක. එහෙම හරි ලකුණ දීලා ඔයාට බලා ගන්න පුළුවන් ආයෙත් ඒ වගේ රතු පාට එකක් එනවද කියලා. එහෙම රතු පාට එකක් තව මෙතන නැහැ. දැන් ඔයාලා කරන්න ඕනේ මේක මෙන්න මේ විදිහට පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. මෙන්න මේ විදිහට. ඒ විදිහට ප්ලේ කරලා පෙන්වුවට පස්සේ ඔයා දකින්න ඇති මේක ගොඩක් ලස්සනට මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් මෙන්න මේ විදිහට එකපාරක් බැක් වෙන්න. බැක් වෙලා කරන්න ඕනේ මේක ඔයාගේ ෆෝන් එකට එක්ස්පෝර්ට් කරගන්න එක. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙන මෙන්න මේ වගේ අයිකන් එකක්. අන්නේ අයිකන් එක උඩ එකපාරක් මෙහෙම ටච් කරගත්තු ගමන් මේක ඔයාගේ ෆෝන් එකට එක්ස්පෝර්ට් වෙනවා. එහෙම එක්ස්පෝර්ට් වුණාට පස්සේ ඔයාලා ගැලරිය ගිහිල්ලා බලන්න මේ වීඩියෝ එක ගොඩක් ක්වොලිටි එකකින් හැදිලා ඇති. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමුවෙමු.